අයිබුවන් දුවේපුතය අපි අද අලුත්ම ජයග්‍රාහි පිම්මක් පණන්නයි පටන්ගන්නේ දහතුන් විනිසේදී විශ්යදේශයේ කොටස් අපි අද පටන්ග. ඒකඇන් අපි දුනස්ශ්‍රීණී සියලු කරුණු කාරණ සිද්ධාන්ත කරුණු පසුභියවුරුදු ගරනාවක විභාග ප්‍රශ්න පිළිතුරු සියල්ල සම්පූර්ණ කරා දැන් අපි ඒ කරපු වැඩකොටස ගෙන කතා නොකර පටන් අරන් කරන්න යන වැඩකොටසගැෙන පොඩ්ඩක් හඳුනා ගනින් දැන්ම විශ් ඉන්ද්‍රදේශී ඔය ගොල්ලන්නට දහතුන් විිනිශ්‍රේණීගෙන ගන්න දීන කාලපරිච්චේද තුන් සීක වැඩකොටසත් තමයි අද අපි පටන්ග ොලාවසර සදහත් කාලපරික්චේද තුං සීයක් වෙන්කරලතියෙනවා අපි ව බොහම සර්ුමාරු කරගන ඔබටිතා කාර්ක්ෂම ඒදේ අවසංකරා. ඒ වගේම මේ විශයෙන් ්‍රදේශයත් අපි බොහොම එක්වනින් පැහැදිලිව සියලු සිද්ධාන්ත කරුණු සමඟ විභාග ප්‍රශ්න උත්තරක් සාකච්ඡා කරනවා. දැන් අද පටන්ගන්න පාඩම විශේෂයි මුදල්. මුදල් බැංකු මිලමට්ටම කියන විෂය පරිචය සම්පූර්ණයෙන් මේකොට සැර්තයාාවරණය වෙනවා එකේ පලවෙෙනියම් අපි හඳුනා ගන්නේ මුදල් හා මිලමට්ට මේ හැසරීම පලවෙනිපාඩම ඊට පස්සේ දෙවිනිපාඩම තුන්විනිපාඩම ඔයාද වශයෙන් මුදල් මිලමට්ටම බැංකු බැංකු යටතේ විශේෂයෙන්ම වානගි බැංකු සහ බැංකුුවල බැංකුව රජීද බැංකුව මහ බැංකුව දක්වා අපි ගෙන ගන්නවා. ඒ සඳහා යම් ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් පිෂි ඉද්‍රදේශී පියවරින් පියවර ඉදිරිට ගලාගනයන්ට නිර්දේශ කරලා තියෙනවා ඒ පිළිවෙලට අපි කරගෙන යමු. ඒ මුගන්න අද සමහර විට මුදල්ගෙන කතා කරන්න බැරුව යනවා අපි බැංකු ගැන අඳරගන්නේ නැත්තා ඒ නිසා අභියෝගයක් තිනව ගුරුරු වශයෙන් අපේ පැත්තට මුදල් ගැන කියරදින කොට හොහෙද මුදල් තියෙන්නේ කෞද්ද මුදල් නිිකුත් කරන්නේ බැංකු පැත්ත ගැන බැංකුපාඩම ඉගෙනගන්නත් කලින් යම් කිසි පූරුව අවබෝධයක් ලබාගන්න ඕනමං ඒටික බොහොම පැදිලිව විස්තරාත්මක අවශ්‍ය තැනදි හරිීටම ගලපල පැහැදිව කියල දෙන්නම්. මුදල් ගැන ඉගෙනගත්දී ැංකු ගනයම් දැන ගනීම අවබෝධයක් තිීන් ඕොන වගේම බැංකුපාඩම කතා කරද්දී බැංකුල මොනවද තියන්නේ මුදල් එතකොට අපි මුදල් පාඩම කරගනයන අතර තුර බැංකුපාඩම ප්‍රවේශනාම බැංකෝලතියන මුදල් ගැන ඉතා පහසුවෙන් නැවතත් මතක් කරගන්න පුළුවන්. රජනාමාදිලි විහෝගත ප්‍රශ්න පත්තරේ හයවෙනි ප්‍රශ්නයට තමයි මුදල් බැංකු විලමට්ටම සම්බන්ධයෙන් රචනාමාදිලි වියෝගත ප්‍රශ්නයක් එන්නේ ඒ සමගම බහුවරණ කොටසේ අපි MCීකි පේපරය කියලා කියන්නේ ඒක මේ පාඩමෙන් ප්‍රශ්න පහක් නිශ්චිතවම ලැබෙරු. එමනං එතන ප්‍රශ්න පහක් ලකුණු දහයක් දෙක බැගින් මෙතන ලකුණු විස්්සක් හාවනි ප්‍රශ්නේ ඔක්කොමලකොුණු තිහක් අව බලමහිමනං කොහොමද මේ පාඩමට අවතීරණයවෙෙන් ඉස්සලහොඳින් කියවගම්මු. මුදල් හා බිලමට්ට මේ හැසිරීම ඒ තුළ පළවිනි පාඩමේ මුදල් සහ මුදල් වර්ගහා මුදලේ කාරයන් ිගෙනගන්න තියෙනවා කොටස් තුරක් මුදල් කියන්නේ කවුරුන්ද මුදල් කියන මොනවාද ඒ හඳුනගන්නව විද මුදල්ලු වර්ග පිළිබඳව ඒ යම් කිසිේ පරණමයක්තියෙනවා මුදලේ අයිතිහාසික විකාශනයක් ඒ ගනත් අපි කතාය කරන්න ඕන වර්තමානය තීර නූතන මුදල්ල වර්ග හඳුනගන්න ඕනා ඒ සමගම මොනවද මේ මුදලේ කාරයන් අපේ මනං පටන්ගනිමු ඊළඟ කරෝපරාමුවෙන්. හොඳයි බලල් මුහිමින් සීරුවෙක් කියලා. මුදල් හා මිලමට්ටම හෙසරේම හඳුනා ගනිමින් අපට තියෙන වැඩකොඩස. ආර්ථිකේ ක්‍රාකාරෙත්වයට මම කිවේ පටන් ත්තු තැරම අපිට මුදල් ගැෙන කතා කරද්දි අමත කරන්න බැහැ බැංකු පද්ධතිය බෑකින් සිිස්ටම් ඒ ගැනත් අවබෝධ කරගඩ වෙනවා කොහොමද බැංකු පද්ධතිය දායක වන්නේ ඒ කරුණු විමර්ශනය කිරීම තමයි පලවෙනි අවස්ථාවේ අපිට කරන්න තිෙන්. මුදල් මිලමට්ටාම් ඒවායි හැසරීම් හඳුනාගනිමින් ආර්ථිකයේ ක්‍රියාකාර්තට බැංකුපද්ධතිය විශේෂයම බැංකුපද්තියකිවාම වානිිචි බැංකු මහ බැංකුව ඊට අමතරව වානිචි බැංකු නොන බලපත්තලාබී විශේෂිත බැංකු කියයා තවත් බැංකු වර්ගයක් තියෙනවා එසිියල්ලමපි එකන්නේ එක පිවරින් පිවර හඳු ගනිමු දැක්කන්නේේද මුදල් කියන පාඩම පටන් ගනිද්දිම ඉරිපස්සෙන් එන වහෙවනැල්ල වගේ කවුද බැංකු හොඳයි අපි බලමු මුදල් මුදල් වර්ග මුදලේ කාරයන් අපිට මේ නිර්දේශය තුළ මුදල් අර්ථකථනය කිරීම ඒ ගැන පැහැදිලිව අර්ථකතනය දිරිපත් කරන්නට ඕන නිර්වච්චන ොඳ දලක ක්ෂණ හොඳමුද ක්ෂණ ඇයි හොඳ මුදලක් කියන් කියල දෙන්න. මුදලේ කාරයන් ඒට නිදර්ශන උදාරණ සහිතව. මුදල් වර්ගල විශේෂ ලක්ෂණ ඒවා ඉදිරිපත් කරමින් ඒවාට නිදසුන් මේ පෙන්නන්නේ විභාගේ ප්‍රශ්ණ පත්තරේ ඔබ පිළිතුරොලියද්දී ඉදිරිපත් කළ යුතු දැනුම මෙන්න මේ ආකාරේ ලාප රොත්වෙනවා නැවත බලන්න මුදල් අර්ථකථනය කරන්න ඔයාට පුළුවන්වෙන්නුව. හොන්න මුදල්ලක ලක්ෂණ මොනවද කියලා ලියන්න පුළුවන්මන්නන්නුව. ඒ මුදලේ කාර්යන් උදාහරණ සහිතව දැන හඳුනගෙන ඉන්නට ඕනෑ. මුදල් වර්ගෝල විශේෂ ලක්ෂණ ඒ ඒ මුදල් වර්ගවල එකිනික වෙනස් ලක්ෂණ තියනවා මුදලේ අයිතිහාසික පරණාමයක් සමඟ. ඒවාට නිෙදසුන් ඉදිරිපත් කරන්න තියෙනවා. මාත්‍රකාව න්‍යායාත්මකයිවු වගේම ඒ හැම අවස්ථාවකම ප්‍රායක උදාන්න සහිතව ඉගෙනගන්න සද්දන බොම රසවත් මාතෘකාක් බලමු අපි මොනවද මුදල් කියන්න කිය ඉසල්ලා අපි සැල්ලවින් හඳුනාගනිම. මුදල් ඔය හැම දුවෙක් පුතෙක්ප මුදල් වලින් ගණදිරු කරලා තියෙන්. මුදල් විවහාර කරලා තියෙන. මුදල්ට කැමති ඇතැම් අය මුදල් උපයන්න ජීවත් වෙනවා ඇතැම් අය ජීවත්වෙන්න මුදල් උපේෙනවා ඒ දෙක පොඩ්ඩක් හිමින් සුර ස්තලවලන්න ජීවත්වෙන්න ඉදිනිදා ගණදිනු සඳහා මුදල් අවශ්‍ය වෙනවා ගණදිනු සඳහා විතරක් මනමේ ජීවත්වවෙන්න මුදල් අවශ්‍යයි වර්තමාන සමාජි. එනිසා වර්තමාන සමාජි බොහෝ දෙනෙක් මුදල් උපේනවා. ඒ සඳහා විවිධ කැපකිරීමම් වී සමහන්ස වෙනවා ඔබේ මාව පියා ඔබ වෙනුවෙන් ඔබ ඩුගන්වන්න ඔබෝ හදා වඩාගන්න ඔබ පෝෂණය කරන්න මොන්න තර මුදල මේ විද්දිවීදංකර ලැද්ද දැංවියදන් කරනවද. ඉදිරිී කොයි තරම් වියදම් කරන්න වෙයිද ඒ නිසා ඔයාගේ අම්මතාත්තා මුදල් උපේනොවා ජීවත් එන්න. ඇතැමට මුදල් ඉපීම සඳහාම ජීවිතයේ විශාලදවල් කැප කරන පිරිසුත්තිවා මේ දෙකත අපි බලමු කොමද අපේ මාවත අපි සකසගන්න ජීවත්ව එන්න මුදල් හොයන් හොඳයි බල. මුදල් වර්තමානී මුදල් කියලා කියද්දී අපිට නිතැතින්මසිහයට එන්නේ මතකට වෙන්නේ කාසි සහ නො ශ්‍රී ලංකා වෙනං රුපියල් සත අතීත රජකාලෙ කහවනු ගෙන අපි අහල තියෙනවා අපි බොඩක් අතීතරයම ආධිම කාලේ බහන්ඩේකට බහන්ඩයක් සේවාාවට සේවාවක් බහන්ඩේට ආධිවශයෙන් තමයි හුවමාරු කටයුතු සිද්ධ වුණේ ඒ ආර්ථික විද්‍යාව ව්‍යාපා රද්්‍යයනයවෙනි විෂයන් වලද හඳුන්නවා හරිචු හුවමාරු ක්‍රමය කියලා නිමුදලේ විකාශනය පිළිබඳ ඔබ දැනසසිටිතු ප්‍රමාණික අවබෝධය දෙන්න උස්සා කරන්නේ ඒකට සුවිශේෂ නමක්තියනවා බාටර්සිිස්ටර් ඉති සිංහලනොත් අපේ මෙහෙම කියනවා ඒ අතීතයේදි වෙච්චි ගණ දෙනු ක්‍රමය බහන්්ඩයකට බහන්්ඩයක් සේවාාවකට සේවයක් බාණ්ඩියකට සීවාවක් වශයෙන් ඒ සිද්ධ වෙච්චි හෝමාරු ක්‍රමේ ආධිකාලේ බාටකර ක්‍රමය කියල. අද වනත් වර්තමානෙ ඇතැම් ජන සමාජ තුළ එවැනි සම්ප්‍රදායික හූමාරු කටයුතු සිද්ධ නොවෙනවාම නෙවෙයි දියුණු නාගරික පරිසරක වුණත් පිටිසර ඉතරම් ආර්ථික හාවානජි වශයෙන්දියුණු වෙච්චි නැති ංහිම දියුණන ච්චි නැ කියන්නේ නොදිරු කියන බෑ පිරිසර ප්‍රදේශ මංම මේ කියනද මතකදයන්න මේ ගණු දෙෙන්න්නු ආර්ථික වානිිජ වෙනද පල ක්‍රමේයට එච්චරම අනුගත නොච්චි බෝම සරල්ල සැහැල්ලු මහිංසක සතුරින් ජීවත්වෙන ඇතැම් දෘෂ්කර ගම්මානවල අදටත් බහන්්ඩීකට බහණ්ඩයක් හෝමාරු වෙන බහන්්ඩයකට සේවාවක්. ෝමාර වෙන සේවාාවකට සේවාක් හෝමාරු වෙන ඒ රජු හුවමාරුකමේ දකින්න පුළුව ඉතියි ඒ විජ හෝමාරුකමය ඒ බොම සර සරලාර්ථිකයක ොම සරල ඕමනා ඕනෑපාකම් වෙනුවෙන් යම්තාත්තුරකට ගැල්පනා වුනත් සමාජි පරිනාමය වෙද්දී මිනිස්සුන්ගේ ඕමනා ඕනේ පාකම් තව තවත් සංකීන වෙද්දී ගණදිනු ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ඉතාම තියවුණු තරංකාරී සංකීන්න මුණුවරක් බට පත්වවෙද්දී මේ බාටර් ක්‍රමේ ප්‍රතික්ෂේප වනාා හරිජුහෝමාරුකමේ වෙනුවට ඔන්න භාවිතාවෙන්න ගන්නවා වක්්‍ර හුවමාරු ක්‍රමයා. මුදල් පාඩ මිගෙන ගනිද්දී මේ විදිහ ප්‍රවේශයක් අවශ්‍යමයි අත්‍යවශ්‍යයි. එමනං අපි ටිකක් පාඩමොහොම. ස්සර හට ගනූ දැකුරට අයන්න අපේ සරුංගල වගේ හොදයි ඉතකොට අරමාන් කලින් වාට කියපු හරිචු හුවමාරු ක්‍රමේදී බාට ක්‍රමේදී බාන්්ඩ හුවමාරු ක්‍රමය කියලා කියන්නේ බහු ඉතරක් මේ සියවත් ුවමාරුණා මෙන්න මෙහෙමයි ගණ දෙනුව සිද්ධ වෙන්නේ මේක පාර්ශවයා මෙන්න අනිත් පාර්ශවයා දෙපාර්ශයම අතර දෙපාර්ශයම අතර කොහමද කිසියම් මේ ඒ කියන පුද්ගලයා තමුන්ගේ ශ්‍රම යුභජනය විශේෂී කරණය තුළ තමුන් නිපදවන කිසියම් දෙයක් අතරික්තයක් බී කියන පුද්ගලයායට දීලා ඒ මගේම බී කියන පුද්ගලයා එයාග නිෂ්පාදනයක් අතරික්තයක් ඒ කියන පුද්ගලයා වෙතට දෙනවිදී ුවමාරක්තමමා ක්‍රියාත්මකෝනේ ඔයාට මතකඇති අපි දොලස්ශ්‍රීණී මුල්ම පාඩ ඉගෙන ගනිින්්දී. මේ ගැන එක තැනකද කියවුණා ශ්‍රමයකීන නිෂ්පාදන සාධකයේ ශ්‍රම විපජනය ශ්‍රම විපජනය තුළින් ශ්‍රම විශේෂීකරනය විශේෂීකරනය තුළින් අතරික්ත නිෂ්පාධිතය අතරික්ත නිෂ්පාය තුළින් හුවමාරුව ඒ හුවමාරු ක්‍රියාවලේ දී අර ප්‍රාථමි අවදයදී හන්ඩ එකකට බණ්ඩයක් හූමාරු වෙච්චිේද අපි උදාාරණ පින්තූර කාටුන්න්නක් එක කියල දුන්න ඒවා එනවත මතක් කල කියවල බලන්න අයව බලන්න හරි එවනං අපික ඒ අවස්ථාවනත් කතා කරාපිත්ම උදාාරණයක් වශයෙන් ඒ කියන්නේ ගුවියනං ගොයි මහත්ව්‍යමක දෙකරන්නේ එයා සතු අතරික්ත දාන්න තිබෙනවා. මේ අපිතු මෙදීවරය ඒරයා සතුතියනවා අතරීක්ත මත්්‍යස්වන් යාමක දෙ කරන්නේ. එයා මාල්වික්වගෙනත් මෙ අටදීල මයාගින් ගන්නවා දාන්‍යමිටියා ඔයි විදියට බාහණ්ඩයකට බහණ්ඩයක් හ්‍රරිජවහු මාරු වෙච්චි. ඒ බාටර් ක්‍රමය ක්‍රවක්්‍රමයෙන් මිනිසුන්ගේ එදිනෙදා ගත්ත පැවතුූම් සමාජ පරනාමයක් එක්ක ක්‍රමේෙන් තරකාර වෙද්දි සංකීන්න වෙද්දිී අසීමිත වීදත්ත්වයකින් යුතු වුවමනක් පසු පස මේ ගණදනු ක්‍රියාවලි හඹා යද්දී. මේ විදිහේ කරිජුහවාාව ක්‍රමයක් වෙනුවට මෙන්න ප්‍රාථමි කවදීදී ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා වක්ක්‍රහුවමාරු ක්‍රමයක් මුදල් භාවිතය අන්න එතනින් තමා උපතලබන්නේ. වක්්‍රහුවමාරු ක්‍රමේ. වක්්‍රහොමාරුදි වෙන්නේ අ කලින් කියපු වගේ දෙදනෙක් අතර ගණදිනුවක් සිදද වෙද්දී බහන්න ඒකට බහන්නයක් නෙමෙයි මේ දෙන්නා අතර කිසියම් දෙන්නම පිළිගන්ද. පොදුුවේ පිළිගන්න ඒට කියනවා පොදු පිළිගැනීම පාරිවාාසික වචන ඇතිෙනවා සාරුව ප්‍රතිගෘහතාව වචන සාරුව ප්‍රතිගෘහතාව පොදු පිළිගැනීම එක ලස් නනිංග්‍රීසි වචන යක්තිනවා. ක්ි නිibilityි ඒකෙන්නේ පොදුවේ ඕනෑමිරෙක් පිගුල්ලබන කියන ත්වරේක වර්දනය ලතියෙන්නේෙ. දැන් ඒ සහබී දෙදෙන විතරක් නිමේ තවකිෙනෙක් ඉන්නවවා එහැ පැත්තේ අපිතම ඒ එතනන්නේෙ සී කියහා හොඳයි දැන් තවන්නවා තවතවත්තයින්න අපි සරලෝ උදාානගම්මු. ඒ තමන් සතු කිසියම් අතරමෙදි මාධ්‍යයක් කුමක් හෝ දෙයක්. Bී කියන තැනැත්තරදීලා එයා සතෝති බිච්චි කිසියම් බහණ්ඩයක් ලබාගන්නවා බීමකද කරන්නේ මේ ඒගෙන් ගත්තු මුදල ඒ කිසියම් අතරමැදි මාධ්‍යය සීකින පුද්ගලයාට ඒ තැනැත්තියක් මෙතැනින්නේ මේල් ෆීමමේල් දෙන්නුගොළම ගත්තාවී එ අරදීලා ඒ ඒගෙන් Bී ගත්තු අතරමැදි මාධ්‍ය සීරදී සී සතෝති බිච්චි දෙයක් මෙයා ලබාගන්නවා සීඩීට දැන් ඔයාදි වශයෙන්. අතරමේද මාධ්‍යී ලෙස ම සලකන යම්කිින් සංකීතියක් ගන්න ඒදී ඕනම කෙනෙක් අතින්නත හෝමාරුුවෙන පොදු පිළිගැනීමෙන් යුතු මාධ්‍යයක් බවට පත්වෙනවා ආධිමකාලී මිසඳහා සත්ව කොටස්. එක සත්තුන්ගේ දක් කොටියකි දත් ඇතගේ දල ඒවගේ දේවල් වටිනා ශාක කොටස් ඇතැම්විට සිිප්ිකටු. දම් කොල ඉවැනි දේ භාවිතා කරා ඒ වටපිකිනවා ෆස්ට මනී ප්‍රාථමික මුදල් ඔලාටු සස්පලි බාගෙදී ඒගෙන රචන ලියන්න්නන්නේ නෑ නොත් එතැනින් පටන්ගම ඒ ප්‍රාථමික මුදල් භාවිතයේදී මූලික මවස්ථාවල අ සත්තුන්ගේ ඇට කටු සත්ව දත් සත්ව හම් බහුලවෙදා ගත්තා. සමහරට අගුරු කැබලි සිිප්පිකටු වටිනනා ශකල කොටස්. ඇතේම් ගල් කැබලි පාශානකොටස් ඉව පව යොදාගත්. ක්‍රමක්‍රමයම සමාජි පරිණාමේ වෙද්දී මුොදෙලේ යිතිහාසික විකාශනය තුළ මේ ද්‍රව්්‍ය ක්‍රමාණුකූලව තරමත් දුර්ලභ ලෝහ බවට පත්තිෙනවා. ලෝහ කැබලි බවට පත්තිෙනවා. ඉ ලෝහ කැබලි අත්තර සමානට යකඩ වගේ දේවල් තඹ වගේ දේවල් හ්‍රදී වගේ දේවල් ක්‍රමාණුකුලව රත්තරන් වගේ ලෝ දක්වා විකාශනය වෙනවා. වැඩි දියුණු වෙනවා අ අතරමේදි මාධ්්‍යී ස්වභාවය එක සෝරූපය ක්‍රමයෙන් තියුණු වෙනවා. ඉහෙමවිත් ඉක්තරා සන්ධිස්ථානයක් තමයි ඔයාට මට පහසුුවම් අතක තියාගන්න පාසුුවම් තීරුගන්න පුළුවන් අපි කයි කතන්දර කලත් හලත් තියනවා විිවිධ කතාන්දර වල හරන් කාසිගන. උංජිකාලෙ ලස්සන කතන්න රැහව රන්කාසි රන් කහවනු ගැන නේද ආහරි. දෙන් උන්නාර ප්‍රාථමිකම මුදල් ක්‍රම ක්‍රමයිෙන් ලෝක බවට පත්වනවා මූලික මවදී ඒවා නිසි නිමාවක් නැති බොහොම රලු ලෝ කැබැල්ලක් බවට පත්වනත් ක්‍රමාණකුල්ුව. එය දුර්ලබ දුරලබ එතරත වටිනාකමක්කෙන්නේ. කිසියන් වටනාකමක යුද්තු ලෝහයක් බාට පත්වෙලා. ඒ ලෝග ක්‍රමාණුකූලව කිසියම් ප්‍රමිතියකින් යුතුව කාසි බවට පත්වෙනෝ කාසි භාවිතා වෙනවා ඒ කාසෙ කිසියම් ප්‍රමිතියක් ඇතුව වැඩදිවුණු වෙච්චි ද්‍රව්යක් බවට පත්වෙලා ක්‍රම ක්‍රමයෙන් එක් කාසි නියෝජනය කරන රත්තරන් සංචිතයක් ඒ රත්්‍රන් නියෝජනය කරන කුවිතහන්සියක් නෝටටු බවට ක්‍රමෙන් පරිවර්තනය වෙනවා. ීදී කතා කරන්න න බහෝ වීගිින් දෙමමයන්නේ. හිම වීගෙන් ගන්නත් ඕන ඒව කතානොකන මුදල් පාඩම පටන්ගන්න එක සාර්ථකත් නෑ එහිමන අ බාටර් සිිස්ටර්ම් බාන්්ඩහුමාරු කමේදී බහන්ඩිකට බාණන්්ඩයක් හෝමාරුණ එකකොඩ ගැටලු තිබුණ ඒ ගැටලුම නෝති කියරට කතා කරයම දැන එනවා විභාග ගැන නි්චිතවම අහනෝ අහලත්වීන ඉදිරිීදීත් ප්‍රස්්ක කරනවා. එටනගං හිමින් සසිරේ ගොඩ්ඩගාගම්ම පාඩමින් පරිසර ඒමනං. ඒ රිජෝමාරුවේ පැවති ඇතැම් දුෂ්කරතා දුර්වලතා සමාජයේ පරණාමයෙන් එක්ක මිනිස්සුන්ගේ ජීවිතය තරංගකාරී වෙනවත්. එක්ක සංකීන්න අවශ්‍යතා වූමනා ක්‍රමක්‍රමෙන් අසීමිත විද්‍යධත්ය යුතුව වර්ධෙනවත් එක්ක ක්‍රමානුකෝලව අතනමේද මාධ්‍යයක් වශයෙන් ප්‍රාත්මික මුදල් ක්‍රමාණුකෝලව ඒ ලෝහ. එහි පරිනාමේ කාසි සහ අදටත් නෝට්ට් වශයෙන් කුවිතාන්සි වශයෙන් මුල්මකාලේ ඇතැම් ද්‍රවයන් භාවිතා වෙනවා. අද විද්ධවර්තමානී මේ කාසිහා නෝට්ට ඉතාම දියුණු තාක්ෂණය යුදාගෙන ඉතා විදිමත් ප්‍රමිතිවුලට යුක්තව ලෝකෙ හැමරටකම පරිහරණය වෙනවා ඒ වට අපිකිෙනවා කරන්සී විවහාර මුදල් මේ වචන හොඳරහාගන්න මේ විවාාග ඉනදේවල් විවහාර මුදල්. කාසිහානෝටටු අදේ ඉතා දියුරු තාක්ෂ නනිෝදාගෙන ඉතා සුරක්ෂිදාාකාරයෙන් ඉතා විශ්සසනී ආකාරෙන් ඉතා පහසුවෙන් ගණදුර කර නවශ්‍යයදයට පොදුවේ පිළිගැනීමකට ලක්වෙන මට්ටමේ නිලවලංගුතාවයක් සහිතව නෙකුත්තෙනවා ඒ රටවල රජයේ මුල්්‍ය. බලධාරීන් මුල්ලේ ආයතනවල මුදුන් පරිචය. ප්‍රමුකස්ථානය වන මධ්‍යම බැංකු අරා ලංකා වෙන සෙෙන්ටල් බංකෝ ශ්‍රී ලංකා ශ්‍රී ංක මහ බැංකුවව වෙනත් රටවල ඒ රටවල මධ්‍යම බැංකු විසින් ඒවා ඉතා විධමත් තාක්ෂණක ප්‍රමිති යොදාගෙන පොදුවේ පිළිගැනීමක් සහිත නිල වලංගුතාවයක් සහිත නෝට්ටුසා කාසි භාවට පත්කරනවා. ඔ මම අපි කවුරුත් අතේ මේ මොහොතේ තියෙනවා එවැනි විවාහාර මුදල්. ඒ විවාහාර මුදල් භාවිත්‍යත් සමඟ කමක්කමයෙන් ගණ දෙනු සංකීන වෙද්දී විවාහර මුදල් ඉක්මවාගිය ඉතා දියුණු අද මියහොත වෙනකොට තාක්ෂණය තම තවත් පිමි ගණනාවක් පැනගෙන ඇවිත් විද්‍ය මුදල් බවට මීදීවල් පරිවර්තනය වෙලා තියෙනවා ඉදා මිධාතුර විවාහාර මුදල් භාවිත සිට අද පවත්නා විද්‍යුත් මුදල් පරිියරණය දක්වා ඔබට විෂය නිර්දේශයේ ඉගෙනගන්න නීවිතයි ප්‍රශ්නහනවා ඔබ දැක්ක පැහැදිලියම ඒගැන අවබෝධ කරගන්නත් අවශ්‍යයි නිදර්ශන නිදසුන් උදාරණත් අවශ්‍යයි එමනං මේ පාඩමට ප්‍රවේශවීම අපි මෙතනින් පනිමපින්ම ඉස්සරහට මුදල් පිළිබඳව දැං පොඩ්ඩක් ඔයා එක්කනයන්නම් අප යාාපු ගමල් මාර්ගි පරික්ෂා කරන්න. මේටික කතන්දරේ හොඳට ඔයාගේ හිතේ ගලාගෙනඉන්නට ඕනෑ මෙන්න මෙතනී බලන්. මුදල් අර්ථකතන කණ වන මේ ොහොතතින්දල ඉදිරිීට් හොන්න මුදල ලක්ෂණ ඉග ගන්න ඕන ඉදිරිට මේ මොහොත මේ පරිච්චේදය තුළ මුදලේ කාරයෙන් නිදසුන් සහිත ඉගෙනගන්න නීවිතයි. මුදල් වරගොල විශේස ලක්ෂණ ඒවර නිදසුන් එෙමනං අපි අපිට ලැබෙන වෙලාව පිරිමහගෙන බොහොම පැහැදිලුව පිවරින් පිවරට අවශ්‍ය පරිදි පරිච්ේදවලට කාලය වගරගෙන එන දැන් පටන්ගනිමු බලමු වීළඟට මොකද්ද අපි කතා කරන්න තියෙන් ඔන්න දැන් කෙලිම් ගෙනාව මුදල් පොඩක් ඔයාට හොඳින් පහසුවෙන් කියවගඩ මම තවත්තික බෝඩ්ඩෙකඔන්න සීරුමාරු කල තිබ ම අවශ්‍ය ැන් වලදී අපි අවශ්‍ය ගැලපම් කරගනිමු මුදල් මනී වෙලඳපොල හුවමාරු මාධ්‍යයක් වශයෙන් වෙළඳපොල ආර්ථික වානිිච්ච ගණ දෙන්නු හුවමාරු ්‍රක්ෂක්් විිනිේ ගදිු ට්‍රක්ෂර් එනම් වෙරදපල මාකට් ඔය වචන පුරුද වෙන්න වනේ. වෙරදපලක හුවමාරු මාධ්‍යයක් වශයෙන්. එක් හුවමාරු. හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදවේ පිළි ගන්නා අන්න වචනයාාව මං අතනින් පුොඩ්ඩක් ඔයයාාව පදන් කරලා ගෙනාවේ වචන කියලා. පොදවේ පිළි ගන්නා ඒකට පි ලස්සන වචනයක් කියනෝ මෙන්න මෙහෙම. සාර්ව පොදු ප්‍රතිගෘහයතාව පිළිගැනීම ප්‍රතිගෘහතාව ප්‍රතිග්‍රහණය කියන එක ජනිවර්සට සාර ප්‍රතිගෘියතාවේ වචිනි හොඳින් පුරුදු වෙන්න ඒකිතාම සර්ලව සහැල් වචිනනි කකි නොනම් වෙනගපල හෝමාරුමාත් දෙයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් ල් වශයෙන් සැලක ඒ විවිධ අවදිවල සමාජී ඒ පරිනාමයක් සමඟ ඒ ඒ අවදිවල පොදුවේ පිළිගන්නා ඕනෑමදේ විල්සූරූපලි යුක්ත වනාා සතුන්ගේ දත් ඇත්දල් කොටන්ගේ දත් මුවහාම් සත්තුන්ගේ හංවර්ග සිපපිකාටු වටිනා ශාක කොටස් ඇතැම් පාශාන දල් කැබලි වගේ දවල් ඒ අවද ඒ අටොයි පොදුවේ පිළිගත්. පස කාසි ලෝහ කාසිවාට පොත්වන හරන් කහවනවගේ යුවයක් ගැනු ලතීනු අදටත් වෙද්ධන නිධානවල ව හොයන පිරිස් ඉන්න හරි ඒමනං පුරවස්ථයවා. එතකොට ඊට පස්සේ පොදුවේ පිළිගන්න කුවිතාන්සි නොටටු ඒ ඒ අවදී සමාජයේ හෝ මාරුමාධ්‍යයක් ප වශයීෙන් පොදුවේ මොනවද පිළිගත්තේ. ඒවා සාපේක්ෂව ඒ ඒ අවදවලට මුදල් බවට පත්තුනා ඒමනං යම් අවස්ථාවක සමාජයේ ජීවත්වන පුද්ගලයෝ ඕනම කෙනෙක් පොදුවේ හුවමාරු මාධ්‍යයක් වශයෙන්. අසුවල්දේ පිළිගන්නවායන් ඒ අසුවල්දේ කියයා මා හඳුල් නොනදේ අනිවාරයම මුදලවිවහාර මු එමනං බාණ්ඩහාස්සේවා හුවමාරු කිරීමේ දී ගෙරීම් පියවීමේ මාධ්‍යයක් ගෙවී මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑ මදයකි. පොදුවේ පිළිගැනීම යනු මංමලේපු වචන මෙතන ඔන්න තියෙනවා හරිර්මයක ලීන විදිය පලන්න සාරුව ප්‍රතිගෘහතාව නමේ ප්‍රතිගෘහියතාව. එකයි පාරිභාසි වචනේ ජුර්සල් එක්ෙපට ිලිට ය පුොරදු වෙන්න ඒ එක්නල් ටර්ම්ස් යාට ඕන අපි උසස් පලින් අවත්න ගමනක් නේනවේ යන්නන්නේ මං මුොලින් දම්මේ අවශ්‍ය පාරිවාාසි වචනෝකට චරණ දැන් කියහිලදී ලැද්ද එවත් වෙන ගුණු හදාගන්න හොදයි. එහමං වෙනද පල හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක් මුදල්. බාන්්ඩහස්සේවා හුවමාරු කිරීමේදී. ගෙවී මාධ්‍යයක් පියවීම් මාධ්‍යයක් ෙවීම් පියවී මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් පොදුවේ පිළිගැනීම යනෝ සාරුව ප්‍රතිගෘහතාවයයි ඉදිරියට. චිත්‍රකතාවගේ කියන්නේවිපාඩම බොහම රසාත්ව යන්න ඕුණ විදේශී මුදල් වර්ගයක් ඩොර් ලංකාව මුදල් සහ ඩොලර් අතරානුපාත විනිම යනුපාත ඒවත් අපි සාමාන දැනීම ඔබ මේ විද්දිද්දන්න ඉගෙන ගන්න දීමිතයි අපි යමු ලස්ස ලස්සන පින්තූර කහිපයක් එක්ක අපි මේ පාට රසවත් ඉදිග ගනි. යාඩට මතකයිනි සෙලබස්ස එක තැනකර හඳුනා දෙදකීවා හොඳ මුදලක් කියීන එක මංගට පස්සෙකි්වක් කොහොමත් පවතින්න මුදල් හොඳමුදල් තමයි විභාගී මෙන්න. ප්‍රශ්නයක් ආන්න පුළුවන් පැහැදිලි තනක් මෙන්න පිරිතුරේ අඩංගිවිතු කරුණු ඒවා අතරින් පහක් හයක් මතකතයාගන්න. කටපාඩන් කරන්න එපා මෙම දෙතුූමතාව කීවෙන් පස්සේ ඔයාඒ ඔයාගේ සාමහ්‍ය දැනීම තුළම තියන දේවල් බව. දැනගෙන දැනුම තහුරු කරගන්නවා එවැනි පිළතුරකින් ප්‍රමාණවත් ලකුණුගන්න ඒමනං මුදලක ලක්ෂණ ක ලහන්නක් පුළුවන් හොඳ මුදලක ලක්ෂණ කිය ලහන්නත් පුළුවන් එක කාරණයක් තමයි අංක එකටම ලීල තිනවා නි ලක්්බි පොදු පිළිගැනීම සාරුව ප්‍රති්ගහතාව. කවුරුත් මුදල් ප්‍රතික්ෂයප කරන්න බෑ හුවමාරුව එකදින් ඕනෑම තැනකපි ධි වේදිකාවී වුණ සෙර වෙන සැලක වුණත් ස සුපමාකට සුපරි වෙන සැල වුණා. ඕනම තැනක ලංකාවේ හුපියල් සත වලේ ගිවීම් පියවීන් කලන්න පුළුවන් කොහෙවත් තැන අපේ මුදල් දුන්නුත් අනි සල්ලේපා රුපියහල් නඟපා විනිද්ධයක් දෙන්න කියන්නේන. මුදල් තමා ඕනමතැන පෝදව පිළිගන්න. ඕනමතැනක. ඕනම කෙනනෙක්. මුදල් දුන්නොත් ඒ ගනදිනුවට එකඟයි. මුදල් වෙනුවෙන් අවශ්‍ය බාණන්්ඩේ අශ්‍යසයාව. අපි ලබාදනවා මුදල් තියනෝනං මුදලට පුළුවන් විිනිමේමාධ්‍යයක් වශයෙන් විවෙෙන්ධ පලේතිීන ඕනෙම දෙයක් වෙනුවෙන් යුදාගන එය හිමිකරගන්න. සල්ලි දුන්නොත් දෙන්න බැහැයි කියන්න බෑ මං මේ කියන්නේ වෙනද පල වටිනාකම් කාසිවලට ගන්නත් බැරි කාසිවලට දින්නත් බැරි දේවල්තියෙනවා. නමුත් වෙනද පලේනං ආර්ථික සාවානිජ ගනිදෙන වෙලදී. මුදලට ගන්නට බැරි කිසිවක් නෑ ආර්ථික මේ වටිනාකාම්. ඕන වටනාකම්ද ආර්ථික වටනාකම් වෙරදබල වට්නාකාම් වෙනදපලේ හුවමාරුව ඕනම දෙයක් ඕනමකරුට ඕන මවස්ථාවක මුදල් දුන්නත් ලබාගන්න. පුළුවන් ඇයි මුදල පොදුවේ පිළිගන්නවා ඕනම ගණ දෙෙනුවක් වෙනුව. ඕනම ගණ දෙෙනුවක් කියන්නේ ආර්ථික මේ ගණ දෙෙනුවක් එක තෙරුම් ගන්නවෙලි හො ඊළඟට හොදයි කාරණාවයිඉවරයි. ඉකාරණයන් කල් පැවැත්ම දෙැ බලන්ඩ ඔයාල ඔය ඉදිනිෙදා අතිනත්ත හූවාරු කරන ගණදිලු කරන අම්මතාත්ථව ඇටතින ඔයා ගිල් ඉස්කෝලේ එමැත්නම් උපරක්න්දීම නැත්නම් භක්ෂප්ගේ ොත්පතා ගන්නොඩ. ඔය කාසි දෙනම් බොහෝවිට කාසිවලට වඩා භාවිතාවෙන නෝට් මකද ලංකා වෙතින ඉහලඹ වට්නාකමයුතු කාසිුලින් පවා දැ මිදී ගන්න පුළුවන් දේබොහොම අඩුවින මුදලේ අභ්‍යන්තර අගේ ක්‍රමයෙන් අඩුවෙනවන උදමනයඇතක් අප උද්දමනයකිෙන වචන තා කල තියෙන ොල වස. හොඳයි නෝටටුවක් අරම් බලන් ඔ උපයල් විස්සේ පණහේ සයේ පංසියේ දාහ නෝට්ටු බලඟ තියෙනවන පන්ද හෙවත් දැන් දැන් බහොව තියෙනවා. ඒ නෝටටු මුද්‍රණය කරලා තියෙන කාලය බලන්. අවුරතුදු ගණනාාවකටස්සල්ල මුදරනය කරපු නෝට්ටුමේ. සිෙමයි එහැම කාසයකුම වර්ෂයක් සඳහ වෙලාතියනවා. නොට්ටෝකම දිනයක් සටහවෙලාති නවා. මුදල් ලමාත්‍යවරයා මහබැංකු අධිපතිවරයා අස්සං ඒ සඳහ වෙලාතියනවා. ස්ශ්‍රී ලංකා තුළ ඕනෑම මුදලක් ගෙවීම සඳහා ඕනෑ වට්නාකම ගෙවීම සඳහා වලංගු බව නීතිෙන් සහතිය කරලතිනවා දිනයක්තිී නොවා. බලන්ඩී දිනී අවුරුදු ගණනාවකට කලින් නිකුත් කරපු නොට්ටු අදට. ද්‍රහ්ව මේ වශයෙන් බෞතකින වශයෙන් කල් බෞතිනවා. හිතන්න පොතක කඩදාසියක් එච්චර කල්තීද. එතරම් වාරගණනක් අතිනැත හුවමාරුවෙන මුදල් හුවමාරණ තරම් වාරගණනාවක් එච්චර අවරුදු කරනාව ඔය කඩදාසියක් හුවමාරුවීදනේ ඒ අතරදී වෙලා නශ්්‍ය වෙලා නරක්වෙලා එක පිෙනස් වෙලායනවා. නමුත් මුදල් නිකුත් කරද්ද. ඒ සඳහා සුවිශේෂතූ ඒ සඳහා විිශෂංෂ්‍රදාග නමුදුරවවිවලයෝදන. විශේෂ්ත ආරක්ෂිත කරදාසිතියෙනවා ලෝහ කොහොමත් කල් පවතිනවා. ඕන මුදල් නෝට්ටවක් කරම්බලන්න එය බෙහිවින් පැරමි නෝට්ටවක් වෙන්නට කුල්වා. ඇතැබ නෝට්ට ඔබ අතේ මගේ අතේ අපි අත සංසරණය වෙනවා අවුදු විශ්සකරතියකට කල්ලින් මුදරණය කරපු. එච්චර කාලයක් මේ මුදල් භෞතික වශයෙන් හානයකට පත් නොවී කල් පවතින්නට ඕේ හොඳ මුදලක ලක්ෂණ පිගනීම විතරක් නෙමේ ඒ අති නත විශාල වර සංක්‍යාවක් ගණදිනඋනත් ඒ සෝරූපයට ද්‍රව්වෙම මේ වටිනාකමට හානියක් නොවී ඒ පාසුවෙන් හඳුනගන්න පුළුවන් කල් පවත්නා මාධ්‍යයක් ව යුතුවයි. ඉලක සමජාතිය බව දැන් රුපියල් පන්දාය නෝට්ටුවක් සයනෝට්ක් පනයනෝට්ටුවක්. විස්්‍ය නෝට්ටවක් වෙනෙනම හිතන් කාසියක් රුපියල් දහයකාසි පහේකාසි. රුපිලේ සතපනයි සත විිෂිපහහි දැනගව කොඩක් හමහරලු අඩු සත දහයි සත පහයේ සතේ කාශවරත් එන්න පුළුවන්. දැන් සතේ කාසියක් නං හැම සතයක්ම එකහා සමානයි. රුපිය සිය නෝට්ටුවක් නම් හැමස්සිය නෝට්ටුවක්ම එක හා සමානයි. රුපියල් පන්සිය නෝට්ට එක වගේ බයි පන්දහ නෝට්ටු එක වගේමයි.ඉනිසා. ඉතන තියෙනවා මුදල් ඒකවල බෞතක ස්වරූපය සමජාතියවෙන්නට රුපියල් පහේකාසි බලන්න එක මෝස්තරුල කාසි නෙහන ඔක්කෝබ එකම හැඩයක් එකම බරක් එක සෝරූපය එකම ප්‍රමාණය ලැයි ඉවගෙන රචනානමිලියන් එන්නේ වීම කියර දුන්නාම පල විනිසානි අසානතාවට ඇතිබේ පැදිලිකිරීම ඔයා කරු වශය ම මතකදයා. සමජාතිය වෙන්න ඕන ොඳයි ඒක කාරණයක් අපි එන්න එක මතක් කර කර යම ෝය විදියට හිට පස්ස කියනවා ඉනාකාරණය කුඩා කොටස් වලට බිදී හැකි බව මොකද ඉතනින් අදහස්වෙෙන් සමජාති බව කුඩා කොටස් වලට බිදී හැකි බව රුපියල් පන්දාහක් අරගෙන ගිහි ඔබට පුළුවන් මාරුරන්න ඔබට අවශවෙන් රපිය සිය ගණ දෙෙනවා රුපියල් පන්දා එකොල ක්කො ඇලඟ තියෙන්නේ ඔයපු රපියල් පන්ධ මාරු කර ඔය අයන වෙනද පොල වෙල සැලි මාරු සල්ලි නෑැකිව පාට පුල ලළඟති හන බැංකුවක් බැංකහොටයන් ැපැල් කන්තුරුටය එම නැත්තං එහම මුදල් මාරු කරගන්න පුළුවන් තැන් යෙනවා ලඟන්න ෙනවට කියන්න පුළුවන් මහම ඇැදි මේ මාරු කලදිින් ආහුදයි රුපියල් පදහ නෝට්ටු පුළුවන් හහිකටදසි පහට දහය නෝටු පහගට ගඩන්. එක දාහක්කට පස්සේ ෆංක්සිීට ෆංසීයේ සියනෝට්ටු පහගට එක සයනෝට්ටුවක් පහැ නෝට්ටු දෙෙකට බලන් පණෑනෝට්ට විස්සනෝට්ටු දෙයි දහයකාසියයි අර විශ නෝට දහය කාසිිකටඔගේ දහය කාසය පුුවන් රපල් පහකාසි රුපියල් දෙගේේ කාසි දෙකයි රුපියලායි උකාත පනයකාසි දෙකයි ත පනාකත විිපාය කාසි දෙකයි සත විිවා සටදාහය සතපා සතඉරරක කඩන්න පුළුවන් හැබැයි ඒ සල්ලිත්තෝගේ එකතුොරුකවා අමරකුපියල් පන්දහතිේනවා මුල් වටිනාකමට හානියක් වෙන්නිනෑ. ඕහොන් නෑම කුඩා ගණ දෙෙනවා කරන්නට පුළුවන් මුදල වටිනාකමට හානියක් නොයෙන විදිට ඉතා කුඩා ඒක බවට පත් කරන්න. න්දහකා සුපියල් පන්දාහ නොට්ටව සතේ කාසිවලට කරන්න පුළුවන්. සතේ කාසි ගුණුවක් කෙනවා ඇබයි ඒත් සුපිනය කාසි රුපියලී කාසි පන්දාකින් පුළුවන් පන්දහ නෝට්ටුවකින්ගෙන කිරීම කරන්න. ඒගෙන මුතුව තර්කයක් නෑ එනිසා කුඩා කොටස්සුල්ට බෙදී හැකි ඒ මුල් වටිනාකමට හානියක්ක් නොල් විදියට කුඩා කොටස්සුල්ට බෙදී හැකි ඊළගංකිී. පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකිවීම මුදල් ලොකු බර යගුලි වගේ ලොකු බර එයාට මෙහට කිරීගරන්න අපහසු දෙවල්නෙමේ අද සාක්වි දාකරයන්න පුළුවන්නේ පන්දාහනෝටටු විස්සක් කියක්ද උපියල් ලක්ෂයක් එහෙමගෙනන්න පුළුවන් පර්සි දදාකරනයන්න පුළුව. ප ඒවිදිට මිලියන ගණම් පුළුවන් ග්‍රිෆ් කේක බෑගක දාගනයන් මුදුරටහානයක් වෙන්න සොර සතුරන්ගෙන් පරිසං ඇතු යන්නන ගිනියන්න්න පුුවන් බිලියන ගනං ඉතා පහසුවෙන් ප්‍රවාණය කළ හැකි ඉහර වට්නාකමයුතු නොට්ටලින් එමනං පහසුවෙන් එහා මෙහා ගිෙන වගේම ඊළඟ ප්‍රශ්නය ඊනාකාරණේ වටිනාකම ස්ථාරෝ පැවතීම. තරමත් දුරට වටිනාකම ස්ථාරෝ පැවතීම කියන සාධකයේ බලය අඩුුවෙනවා රටේ පොදදු මිලමට්ටම හිෙයදදි. පොදු මට්ටම පොදු මලවටම හිලෙනවා කියන්නේ උද්දමනයකදී ඔයා දැන්ගේ වචන දන්නවා. මේ මාතෘකාව තුළ උද්දමට ගැනගෙනම කියල දෙනවා. ඉල්ලමෙන් ඇදන උද්දමනේ බැ සල්ල දමනේ ද්දමනේ විද ප්‍රේද ගරනාවක් කියනගන්න තියෙනවා. අපි ඉවස්සීමෙන් හිමින් සීරුයන්. රටී බඩුමිල පොදු මිලමට්ටම ඉහල යන තරමට මේ මුදලේ අභ්‍යන්තර අගේ වටිනාකම ඒයි මිරදී ගැනීමේ හැකියාව ක්‍රේශක්තිය ක්‍රමයෙන් අඩුුවෙනවා. ඒ තරමක් අභියෝගීකට ලක්වෙලා තියනවාද. මුදලෙම මේ වටිනාකම ස්ථාවරේන කාරණයට නමුත්. මුරධර්මයක් වශයෙන් හුදල. හොඳ දලක් වන්නෙනනං ශක්තිමත් මුදලක් වන්නනම් කටේ බඩුමිල්ල නොනස්ව පවතින මුදලේ අභ්‍යන්තරාග මුදලේ මිලදී ගැනීමේ හැකියාව මුදලේ බාහිරාග එහි වටිනාකම ස්ථාරුව පැවතිය යුතුයි ඒගෙන පිට ඉදිරීදී වෙනම තර්ග විතාර්ක බොහොමයක්ත්තියනවා එකටිකක් මතකතියාගන්. නිත්‍යානුකූල වලංග භාවේ. මුද නිත්‍යාන කුල වෙන්නට ඕනේ ඇතැම් විිට ඉතිහාසේ ඔ බසා ඇති සල්ලි හොරෙන් මුද්‍රණය කරනු අනීති විුරෝධි විදිහයට හොඳ මුදලක ලක්ෂයට වෙන්නේ ඒක නිල පිළි ගැනීමක් තීරන්නට ඒවාට ඉතාම විඩිමත් සුරක්ෂිත රහස්්‍යය ක්‍රමතියෙනවා මුදල් නෝට්ටුවක වගේම කාසේ. ඒ අපිට යම්යම් සීමාවන් දක්වා ඉගෙන ගන්න පුළුවන් ඒ අවශ්‍ය තැනදී. ඕන මුදල් නෝට්ටුව එක තියෙනවා ඔයාට මතුපිටින් නොපැෙනන්න ඉතා විශේෂ රහස්්‍ය සංකේත. ඒවා හඳුනගන්න පුළුවන් අතිශය සංවේදී යන්ත්‍ර තමයි අර මුදල් ගණන් කරන යන්තරවල සහ බැංකෝල ඒ මශෙන් සුලතියන්නේ ඇැමටික් පොඩි වේි දරුවරු වෙච්චි ලටු ච්චි දල් නොටුක් අප නිත්‍යයාානුකුල නොවන මුදලක් කවදාවත් හඳුලගන්න නෑ ඒ සංවේදී දර්ශක වලින් ඒ උපකරන වලින්. එනිසා නිත්‍යානුකූල වලංගුතාවේ. සුලබොහෝ දුලබොහොන් නොවීම මුදල් බොහෝසන් සුලබද වෙන දයෙකුත් නෙමෙයි. මුදලේ අගේ හීනවෙනවා හොයාගන්න තාම අමාරු ඔොහොම අමානුවෙන් ඔොයාගන්නත් වෙන තර දුර්ලබ දෙයෙකුත් නෙමේ මේවාගෙන රචනාලියන්න නං එන්න නෑ මුදල් සුලබොහෝ දුලබ නොවීම යනමයින් ඒ විස්තරහන්නෙත් නෑ නමුත් මේ කරුණුකාරණනාටික නම් මතක තියා ගණ්ඩුව ඊන කරුණු බලන්න අනකරණය කල නොහැක වීමට නිත්‍යනුකූලය කිය එකට ඒ එක සම්බන්ධය න. ඒක ඇනි නිත්‍යානුකූලව නිකුත් කරන මුදල් පාසුවෙන් කොහොමටවත් අනුකරණය කරන්න බෑ ඒක හඳුරගන්න පුළුවන් ව්‍යාජ මුදලක් කියට. හොඳ මුදලක් අනුකරණය කරන්න බෑ. අතීට ඇතැම් අබතිවල ඇතැම් අවස්ථාවල ඉතා සූක්ෂම් විදිහයට වර්මානෙත් අනාගතත් වෙන්න බැරිනඒ එක. හැබැක්ෂණකව ඒ හඳුනාගන්නවා නමුත් මතු පිටින් ඔොයා ගන්න බැරිවිදියට නිත්‍යානුකුල් නෝන මුදල් මාර්ුවෙන අවස්ථාතිය. බැංකුලටඒක් ගන්න බෑ බැංකුල කවදවත් අප නිත්‍යාකුල් නොන මුදරක් කොච්චරුරණයරත් බැංකූීමමනැත්තං විද්‍යුත් ටෙල යන්ත්‍රෝලඩ දෙන්න බෑ එයා හඳුනගන්න අධි සංවේදී උපකරණයවා නමුත් පියවි ඇයට සාමාන්‍යවායට මට හඳුනගන්න බැරිතරම් වෙනසක් අඳුනගන්න බැරි තරම් සූක්ෂ විදිීර මුද්‍රණය කරපු අවස්ථා කොතෙකුත් තිබිලතිය. එක අතිශයෙන් බරපතල වරදක් ඒවට නීතියෙන් දනුවම් ලැබෙනවා. එනිසා අනුකරණය කළ නොහැකිවීම. ඒත් කරන ඉන්න. හැබැයි අනිවාරයෙන් හෙරිි දරව වෙන. පාසුවෙන් හඳුනාගත හැකිවීම. සල්ලි නම්මොක දඳුරන්න බැරිනේ ඇස්පියාගනත් මුදල් නොටටු හරිට ගඩන් කරන ඉන්න . ඇස් පෙනෙන් නැතියින්න ඒ අයට උස්පර්ෂ කරලා මුදල් නෝට්ටු හරිටම හඳුරගන්න සංකේතතිීනඔයි මුදල් නෝට්ට ල. සංකේතතිීරෝ. අපිතතාම සියුමුස් පරිෂකරලුත් අපිටත් පුළුවන් නමුත් අපට වඩා සංවීධිතාවයක් ඒ ඇස් නොපෙන්නයට සවබාධර්මීම දීලතියනවා ඒ අය වෙනුව හිතලා ඒ මුදල් නෝට්ටු එවිෙනෑයට හඳුරගන්න පාසු නාකාරේ ඇතෑම් ගන සලකුළු ඒ මුදල්ල තියනවා ඇගිලි තුරට ර ගන්න පුළුව එමනං මේ කරුණු ඉහරදර පහලට පහල දෙරහිට දෙතුම් පත් තව බලද්දී ඔබට මතකිරනවා කටබාලන් කරන දේවල් නෙමේ හොඳයි. එමනං ඇැඟ අපි යමඉති ඉදිරියට. මේර යනිවර්සල් එක්සපට බිලිටිකින වචනම දුන්නේ ඒ වචන පොඩ කොඳින් බලාගන්නෙක ස්පෙල් කරන විද. කොම දකු ුනිමර්සල් එකකවට පුරද මේ වචන තරුම පාරිභාසිකයි -E T විශ්වීය හොදුවේ පිළිගන්න බව ඊට පස්සෙේ තියෙන කරුණු අවශ්‍ය නෑ ඒ ගැන පොඩි ප්‍රශ්නයක් උත්තරැක්ේ තියෙන්නේ අල්බලමු ඔන්න ඇති විවාාහ නිශ්චිත කරුණු ම කියල දෙන්නේ. මුදලේ කාරයන් ව්‍යපාරහා ගිෙනුන්කන අධ්‍යයන විශයන් වලදත් මේ පාඩ මෙයාකාරයෙන්ම ඇතැම් කොටස් ආයක ආර්ථිද්‍යාවට පඩා වැඩින් කතා කරනු ආර්ථි විද්‍යාදී ඥයායාාත්මකොටස් ව්‍යපාරාගිනුම්ක නද්‍යයනට වැඩිපුර කතා කරන. එනිසා විශේනිදශක ඉරෙන්නේ පාඩන් දෙකක්. එනිසා ව්‍යාපාරාගිෙනම්ක නදදයනේ. ්‍යාපාර අද්‍යයනය. එවැනි විශයන් වොලදී මේ මුදල් පාඩ මිගෙනගන්නේෙ එකයි ආර් විද්‍යය මුදල් පාඩමිණ ගන්නික ඇතර විශේනිදේශයේ සීමාවන් වෙනස්. ආර්ථික විද්‍යාව විශේනිදේශය තුළ මුදල් සම්බන්ධීෙන්. සිද්ධාන්ත කරුණු ගන්නාවක් ඉගෙනගන්නවා ගැඹුරටම ව්‍යාපාරද්දයනයේදී ඒ සිද්ධාන්ත කරුණුට වඩා වැඩිය අවදානමු කරනවා ප්‍රාවික භාවිතයන් සමඟ. හොඳයි අිබලමු මුදලේ කාරයන්. ප්‍රධාන කරුණු හතරයි එදාටත් අදටත් හිටටත් දැනට සමාජී වලංගු වෙන. එකක් තමා විඩිමේ මාධ්‍යයක් ගෙවීමේ මාධ්‍යයක් වශයෙන්. ය එකින් අදහස් වෙන්නේ ගනු දෙනුවක අතර මැදී පොදුවේ පිළිගන්නා බව නිසයි ඒකාර්ය සාර්ථක වෙන්නේ. වටිනාකමි සන්නිදියක් ඔන්නවාට අලුත්වච්චනය වටිනාකමි නිදි නිදහනයක් සන්නිදියක් වටිනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් කියනකයිමකින් කියවෙන්නේ බ දල් එකතු කරනවා කියන්න. ඔබ මුදල් රැස් කරනවා කියන්නේ. අපි කියරුවනනි ගුඩක් කලාවට මං අතින කියීවල ඇති වතාවල් ගණනාව සතයෙන් සතිය එම එක්ි පටන්ගන්නේ රුපි රුපියල ටිකන්ඩික කතු කොරලා එකතු කරලා ඉතිරි කරනෝ. ඔයත් ඉතිරි කරනවා කාසි කැටයක්. ය කවුරුත් ඉහින් මුදල් ඉතුරු කරන්න පුරුදු වෙච්චාය වාලහැම් පුරුදු කරවනවා පාසැලෙත්තිෙනවා. ගිම් බු ටික ටික ටිකටි සල්ලී එක එකරන්න එකතු කරලා බැංකුවේ ගිනුම කාරී ගෙදර කාසික ඇටේ කාරි. සල්ලි ටිකටි එකතුරන්න එකතු කරන්න. ය වටිනාකමක් දැරෙන්න්න පටන් ගන්නවා ආමා ලංඟ දැන් මෙච්චර මගලක් තියෙනවා මට අසුවල්දයේ මිලදීගන්නට පුළුවන් තවටිකක් එකතු කරගත්තුොත් කියලා. ඒම සල්ලි එකතු කරනවා කියන්නේ. ආර්ථික වටිනාකම් එකතු කරනවාමං හැමතිස්සමේ වටනාකම ගැ කියද්ද. ආර්ථික වටිනාකම් කියන්නේ මොකද සල්ලිවට ගන්න බැරි සල්ලුට දෙන්න බැරි වටනාකමෝ ජීවිතය තියෙනවා. ඒ නිසා මෙතනද විශේක්ෂෙන්ම අපි මේ වටිනාකම් කියලා කියන්නේ. වෙරදපලේ වටනාකම්. විනිම වටනාකම්, ආර්ථික වටනාකම් සල්ලි දීලගන්න පුළුවන්දේවල්. එමනං සල්ලි එකතු කරනවා කියන්නේ. සල්ලි රැස් කරනවා කියන්නේ. වටිනාකමක් ක්‍රස්සෙනවා ඇයි ඔබට ඒ මුදල් ඕනෑම විටක ඔබට අවශ්‍ය ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය කළ හැකි. ආර්ථික වටිනාකම් මුදල් බවට පරිවර්ධනය කිරීම එච්චට පහසුනෑතැම්විට. නමුත් මුදල් ඕනෙම විටක ආර්ථික වටිනාකමක් බට පත් කළ හැකි ඒ විශේෂ ගුණාංගයක්තිනෙනවා ඒ ක අපිතාව මහොතකින් කතා කරනවා ද්‍රවශීලතාවේ කියලා එමනං ලික්විඩිටි ද්‍රවශීලතාවේ මුදල් රැස් කරනවා කියන්නේ. වටිනාකම් රැස් කරනවා කියනෙකයි ඔබල්ලඟ ඔබ සතුව මුදලා ක්‍රැස්වෙනවා කියන්නේ. ඔබේ මනසට දැනනවා ඔබ සතුවයම් වටිනාකමක් තියෙනවා. ඔබටඒ මුදලින් ඔබට අවශ්‍යදේ අවශ්‍ය ඕනමිලාක මිනදීගරන්න පුළුවන් මුදල් ආර්ථික වටිනාකම් බවට පරිවර්තනය කළයකි නිසා මුදල් රැස් කලා කියන්නේ ආර්ථික වටිනාකම් රැස් කලා තමයි. විශාල ප්‍රමාණයක් එකතු කොරල්ලා ඉතිරි කරලා ඉඩම්ගන්න පුළුවන් ගෙවල් ගන්න පුළුවන් යානවාහන ගන්න පුළුවන් ඉතිං තව තවත් දිවල් ගන්න පුළුවන් ඕොන දෙයක් විරධ වලය විකුරගන්න තියෙන දේවල් එමන ඔබ මුදල් රැස් කරනවා කියෙන්නේ ඔබේ හිතර පොඩි සතුටක් පොඩි ආඩම්බරයක් පොඩි මොකක්්දූ හැඟීමක් දැරෙනවා දැන් අපි වටිනා අය දැන් අපට වට්නාකමක්තියනෙනවා අපට අසුවල්ද මනිදී ගන්න පුලුවන් කියීන මානසික හැඟීමක් ඇතිවෙනවා. නැත්තිනේ ඒක වරදත්න වේ එක ස්වභාවේ. මුදල් නැතිවිල්හාාවට තමන්ට වටනාකක් නෑවගේ දැනෙනවා. මුදල් නැතිනාට ඔබ වටිනවා. මුදල් උපේගන්න. මුදල් උප අද්දී ආර්ථික වටිනාකම් වලින් ඔබ සන්නද බව උබට දැනවා. ඉනිසා ඔබට තවත් මුදල් එකතු කරන්න හිතනවා තවතත්තු මුදල් එකිතු කරනවා කියන්නේ තවත් ධනයේ ආර්ථික වට්නාකම් එක් ට්‍රැස් කරනවා දන නිධානයක් තියනවා නිදියක් නිධානයක් සංනිධයක් එමනං. මුදල් රැස්කරනවා කියන්නේ වටිනාකම් රැස්කිරේවා. මුදලේයාගේ ස්ථාවරව තින තාක්. මුදලේ අගේ පිරිහෙන් නැතුවතියන තාක්. පොදු මිලමට්ටම වැඩිවෙන් නැතුවතියන තාක් වටිනාකමේ සංනිධයක් කෙරට මුදල හරිම ශක්තිවන්ත කාරයක් ඉටුකරනවා. අපිවා මිස්තරාත්මකු විංවිංගදැෙන් කතා කරනවා මේ නාල මාත්‍රව ය නාමික වශයෙන් හඳුනාගැනීම පමණයි. ගිනුම් මේකෙයක් ලෙස. මිනුමක්. අපි ආර්ථික වටිනාකම් සටහන් කරන්නේ කෝමද දැ ඔයා ඔයාගේ පොතක පදක දින පපොතක ඒවනැත්තන් කොත්තන කාරි තැනක අම්මල තාත්තලා සහරක් කලාවට ඒ ගෙදර ඉදිරිෙදා බා් සේවා මිලදී ගන්න දේවල් ඔයාට දෙන මුදල් ලියනව කොත්තනකාරරි පොතක වෙන්න පුළුවන්. දින පොතක වෙන්න පුළුවන් ඒ විදිිමත්ව පවත්වවායාගෙනයන ලේකනයක වෙන්න පුළුවන්. එක තීරු තියෙනවා හුපියල් සත ලැබීම් ගෙවීම්. ඒවනං ආර්ථික වටනාකම් ලැබෙන ඕන මාර්ථික වටනාකමක් ආර්ථික වටනාකම් ගෙවන ඕන මාර්ථික වටනාකමක් ලැබීම් ගෙවීම්, අය වැද හර බැර වශයෙන් සටහන් කරන්නේ මනුවගෙන්ද. ඒවා සටහන් කරන්නේ රුපියල් සතුලින් ලංහාවෙෙනක් වෙනත් ්‍රටොලේ රටලිය හරමුතරින් එමනං ඕනම දින පපොතක. කරදසයක නම බිල්පතක ඕනම කුවිතාන්සේක ඕන වෞචරයක වටිනාකම සටහකරන්න මොනුණුවගෙන්ද. ොල්ගෙඩි කජුවට කොස්සට නෙවේ! ශෘපියල් සත මුදල් එයනිසා ජිනුම් සකස් කරන්නේ. හරද බැරද අයද වැයද එන්න යන ලැබීම් ගෙවීම් මේ සියල්ල වින්මින් මශීෙන් එකතු කරන්නේ අඩු කරන්නේ. මුල්ලිය මේ ඒකක වලින් මුදලින් රුපියල් සත ඒමනා ම රුපියල් සත රුපියල් සත කැති අපි අපේ විහාර මුදල් ඒ එකකින් තමක තේරුම් ගන්න ඕනි. ආපවබලමු විනිමේ මාධ්‍යයක් වටනාක මේ සන්නධයක් වටනාකම් රැස්කිරීම ගිනුම් මේකයක් ඒැ වටිනාක මැනමේ මිනුමක් නි්මම. විළම්බිහිතගේෙව් මාධ්‍යයක් හරිහරි හරි අපපපුූරර් වචනයන්නේ විළම්බීහිතයක් මුදල් කියන්න එකාතකිීමන විළම්බීතයක් මොකදදම විළම්බිහිතගේවු මාධ්‍යය කියනකින් අදහසයන්නේ. ඒ වචනය හරි ලස්සනයි වචන තුර තියන අදහසත් බොහොම සුන්දරයි මොකදද විම්බීතයක් අතීතය වර්තමානය අනාගතය යා කරන්න පුළුවන් මුදලට ඒගොම අතීත නෑය මුදලක් ගත්තා. අස්වල් දවස ගෙවනොයි කියලා පොරොන්දු වෙලා. ඒ අසවල් දවස අද කියහිතමක මව ගන්නුඋධාරණෙට මං ඔයාගෙන් සල්ලි නැට ගත්ත ගී සතිය. අද දනුවයි කියලා දැම්ම වඩියක හල දවසේ ඔයාට දෙනවා කියතමවාගෙන්බම පවගී සතිය සල්ලි ගත්තේ. අද ඔයාමට පතක් කරනවයක. තැන් අතීත ගනුව වර්තුමානි දෙන්න යන්නේ. අම කීනවා අද නන් දෙන්න විදිහත්නේ. කනගාටයි ලබන සතිී දෙන්න අනාගතී ගත්තෙකවදද ගී සති අතීති දෙනව කිවේකවද අද වර්තමාන දෙැම්න් ලෑ්තු ලයි්න කවද දෙන්නද ඊළඳ සති අනාගත දෙැම්බලන අතීතය වර්තමානයේ අනාගතය යා කරන්න පුළුවක් නය ගණදිනු වලදී. වර්තමානි සමාජයේ වැඩියම්ම ගණදිනු වෙන්නේ අත්පිට මුදලට නෙමේ නයට පාරෙදුවරණ වාහන ඉදි කෙරන ගොඩනැගිලි බැංකු නය කල්බදු පාසුකාම් විවිධ වාරිකොලින් ගෙවන්න පරුන්ද වෙලා පොලියත් ගෙවන්න පරොන්ද වෙලා. ෆොලිත් එක්ක වාරික න්න පුරොන්ද වෙලා අතීතියේ නයගත්තු බොහෝ දෙනෙක් වර්තමානේ ඒ අනාගතය දක්වා වාරි වශයෙන් ගෙවනවා. මුදල් කියා දෙයක් නොතිබෙන්න්නට එවැනි අතීත වර්තමාන අනාගතය යාකරන විලම්බීතයක් සිදුවිියෙන හැකි එනම්. මේ විළම්බීත ගේෙවුම් මාධ්‍යිය කියන්නේ කල් පසූ ගෙව් මාධ්‍යයක් නය ගණ දෙනු කිරීම සඳ මහගු උපකාරයක් වන මාධ්‍යයක් මුදල එනිසයට අපිකිනවා විළම්බීත ගෙවුම් මාධ්‍යයක් එමනං. මුදනේ ප්‍රධානකාරයන් හතර නැවත මතක් කරන්න මේ පලවිනි කාරනා දෙක. රාිකාරයන් හැටියටත් තුනයි හතරයි දවිතීයකාරයන් හැටීරත් වෙන් කිරනවා පසු අවස්ථාවක දැනට එච්චර හදිස්වෙන්න එබා උදලේ කාරයන් මොනොද බලමු විනිමේ මාධ්‍යයක් වටනාකමේ සන්න දෙයක් ගිනුම් එකකයක් විලම්බීත ගෙවුම් මාධ්‍යයක්. අල්බලමු ඊනඟට මේ කරුණු හතර වෙන්වෙන් වශයේ. මෙන් අංකෙකට කතාකටපුදේ. ඒ ලසන බෝහිික්කො දෙි නෙක් වගේ පොඩි කරුණ එකක් දීලතිනවා මොලහර දෙයක් ගන්නවා පොතක් වෙන්න ඇති සල්ලි දෙනෝ අන්න විනිමේ මාධ්‍යී ගන දෙරු ඕනේම දෙන්නේෙක් අතර මෙවැනි ගණදිනුවක් සිද්ධවෙන්න පුළුවවා. විනි මේේ ජෙවීම් මාධ්‍යයක් වශයෙන් කටයුතු කිරීම විනි මේ මාධ්‍යයක් හෙවත් ගෙවින් මාධ්‍යයක්. විනි මාධයක් වශයෙන් කටයුතු කිරීම යනුවෙන් අදහස් කරන්නේ මෙතියෙන්නේ. ගනුදනු කිරීමේදී නැතහොත් බාණ්ඩහා සේවා සහ නිෂ්පාදන සාධක ඒ බහන්ඩවිය හැකි සේවාවි හැකි ප්‍රාථමික යෙදවුම් හෙවත් නිෂ්පාදන සාධක විය හැකි අප නිෂ්පාදන සාධකොලට මදගන ජාතික ගිනුම් කරනේදී. අපි හැම තැනම නිෂ්පාදන සාධක හඳුන්න්නදුන්නේ. ආතුමිකේදවුම් ඒ වචනත් හොඳින් ගනපග නවශ්‍ය තැන්ගොල නැවතකේ වන්න. විනිි මේ මාධ්‍යයක් වශයෙන් කටයතු කිරීම යනුවෙන් අදහස් වන්නේ අදහස් කරන්නේ. ගණ දෙනු නැතහොත් බාණ්ඩහා සවා ඒමත්්‍යත්තා නිෂ්පාදරසාධක හුවමාරු එක්චේජ්. හුවමාරු කිරීමේදී අත්තරමදීකු වශයෙන් කටයුතු කිරීමයි. මෙන්න මේකයි මෙතන කියරෙන්නේ. මෙන්න මුදල්. අපිතම කාසි සහ නෝට්ටු ගැන තවම කතා කරන්නේ. කාසි සහනොට්ටු මුදල් එකමදී තම මි පෙන්න්න හොද හෙමනම්. ඕනම ගණ දෙනුවකදී හොදුවේ පිණි ගන්නවනම් ඒ ගණ දෙනුවේ ගෙවීම් පේවී මාධ්‍යයක් හැටියට මුදල අපි කියනවා වනි මේ මාධ්‍යයක් මෙන්න ගැනුම් කරු. මෙන්න වි විකුරුම්කරු ගැනුම්කරුට සපේන ඕනම දෙයක් වෙනුවෙන් ගැනුම්කරුට පුළුවන් කාසි නොට්ටු මුදලින් ගෙවන්න මෙන්න මේ අතරමැදදිියද මුදල අතර මැදියමි. ගනු දෙනු මුදල අතරමැදියෙක් වෙලා දෙනුවා විසින් විකුළුම්කරුවා විසින් බාණ්ඩසේවා සපේ නොවා. ගනුවා වෙතට ගනුවා ඒ වෙනුවට අදාළ වටිනාකමට සමාන මුදල් ප්‍රමාණයක් දෙනුවාට ගෙවනවා අන්න මුදල ගනු දෙනුවක අතරමිදිි මාධ්‍යයක් වුණා පාර්ශවයන් දෙකම සතුටුයි තබුන්ට අවශ්‍ය බාණ්ඩස සේවා හෝ සාධක ප්‍රමාණය ගනුවට ලැබුණා. දෙනවා ඊට අවශ්‍ය නීමිට වටිනාකම ගනවාගේ මුදනින් ලබයාගත්තා දෙන්නම සත්තුටු වයි ගර දෙනුව සාර්ථකයි විභාගෙෙන්දී. මේ ප්‍රශ්නය හනවා විිනි මේ මාධ්‍යයක් වශයෙන් කටයතු කිරීම යන්නෙන් කුමක් අදහස් වන්නේද මෙන්න පිරිිතුර. ඔක්කොම රෙඩිමේට් සූදනම් කලදෙන්නේ කියවගන්න බලාගන්න පාඩන් කරගන්න මතකතියාන්න කටපාඩදින්නේෙම ඔබෝදෙන් මේ කටයතු තවත් සැර කිරනවා. ඒ පැහැදි කිරීම තවත් අවසන්නේ. එක රූපරාමූක සයි්හේක අපිවාට හොඳට කියවගන්න පුළුවන් ප්‍රමාණි තමා තයෙන්නේ පුංචි අකුරදීල කියවගන්න ැරුව. අපහස්ථයට පත් කරන්නන්නේ ලෝබනතු ඇති තරම් රපර මොරගෙන ඉඩති නවා ඇති තර මීට ලෝමීට කට අන්න පුළුව අපි අමුලස්සන ලපේ ගමන එමනං. මේ විනිමේ මාත් දෙයක් වශයෙන් කටයුතු කරන මෙම කාරය නිසා බලන්න මුදල් වෙනත් වත්කම්වලින් පැහැදිලිව වෙන් කොට හඳුනාගත හැකි. වෙනත් කිසිද වත්කමකට කළ නොහැකි විශ්වකර්ම වැඩක් කරන්න පුළුවන් මුදලට නිසාම තමා මිනිස්සුන් මුදල් වලට ගොඩක් ආසවෙන්නේ. බදල් වෙනත් වක්කම් වලින් පැදිලිව වෙන් කොටහඳුනාගන්න පුළුවන් මේ විනි මේ මාධ්‍යයක් ලෙස අතනමේදියෙක් වීම නිසා. කිසකෙනෙක් වෙන කිසිවක් පිළිගන්නේ නෑහ අතරමේදිමහන්දයක් වශයෙන් මුදල් තරම් ඉහල පිළිගැනීම. ඔබ ටඕනෑම් විිටක ඕනෑම වෙරඳපලක ඕනෑම භායක් සේවා කෝනිෂ්පාදන සාධකයක් මුදල් දීපු ගම. ගන්නට පුළුවන් ඒ සිද්ියයි මේ කියන්නේ අන් වෙන කිසිදු වත්කමකට එවැනි හැකියාවක් නෑ. දැන් එක විශේෂයි ඔන්න දැම් මමාර කියලදීපු දේවල් ඇයිද කියලා දුන්නේ පටන් ගැනීමදී පොදු පදනමක් කියෙනෙක දැංඟුවාට සාධානුව පහැදිලිවෙයි. අර බාණ් හොමාරු ක්‍රමේ හෙවත් බාටර්කමය පැවතුනා දවිත්ව සමපාතය කියලා දෙයක් මේ වචනේ මම දැන්පුොඩ්ඩක් එලිර ගරන්නං. දිිත්ව සම්පාතියෙන් කියීවුණේ අර ගණ දෙෙනුවට. අදාල දෙපාර්ශයම අර බහන්ඩ සම්බන්ධයෙන් පොදුවේ එකඟ වෙන්න ඕනේ. මම ගොවි අනං මම දෙන දාන්නේ ගන්න දීවරයක් හැමති වෙන්න ඕන දීවරය දෙන මත්ස අස්සවැන්න ගන්න මම ගොවයක් ඇැමතිවෙන්න ඕන. ඇතැන් විට දඩයක්කාරයෙක් රකට ග දඩයක්කාරයෙක් එෙනවා ගොවි මුහත්පයනකට මස්ටක් අරගෙන වී බුසලක් කල්ලන්න බුසලක් මේ යම් වී ප්‍රමාණයක්කිල්ලන්න දඩයම් කරගත්තු මාංසටිකක් අරන්න ඇවිත් ගොවිලාලට කියනවා ගොවිලාාලේ මට විටිකක් ෝනි ගොවිලාල කියනවා එ එපා ඔතනින් මෙ හට වයි්‍යපා අපි මාන්ස්පාන් සනු බව කරන්නේහෝයි යන්නයන් දැන් දඩයක්කරුට මස්මාන්සම තමානු බව කරන්න වෙන්නේ. දහන්්‍යනෑ වීනෑ සේලු ගොවියෝ විජිතේරයෙන්න්නුනොත් ආ මස්වාන් සනුභව කරන්න ඇැති ඇවනොත් දිහිවරින්ටයි දඩයක්කාරින්ටයි. තමන්ගේ දඩේවම තමයි පරිහරණය කරන්න වෙන්නේ මනං දඩයක්කාරයට මසුයි මසුීම කන්න වෙනවා දීවරයට මාළුයි මාලුවීමම කණ්ඩෙනවා. හැබැයි ගොයි මාත්මයට පුළුවන් දාන්න එළවල්ලු වාගන්න. ඇැන්තේන අනි ප්‍රශ්නේ. දිත්ත සවම්පාතිය කියන්නේ ඕනම කෙනෙක් අර අදාල බාණ්ඩ සමඟ හුවමාරුවට එකඟ වෙන්න ඕන. ඕකට සමාර්ථන් ගල දවික්ක කියන වචින තියෙනවා. මේක ඩුවල් දවිත්ව ඩබල් කියන වචනෙත් එකෙන්නේ ඩබල් ඩුවල් කියලා කියද්දිී එකට සිංහලෙන් වඩා ගැල පිහිතු වෙන්නේ දවිත්ව දවිිත්ව ඩල් ඩබල් එකන දෙපැත්තම දවිත්ව සමපාතියේ දෙපැත්තම එකකවෙන්න ඕන දවික්ක කියන මචනේ මුද්‍රරලා තියෙන පුත්පත්වල කමක්නේ ඔයා හරි වචනේ හරිට හරිමදේ හරි තැනින් ඉගරගන්න. එමනං දිිත්තු සමපාත අවශ්‍යතාවේද. අන්‍යනිවශී නූභනාතට ගැලපීමේ ඕනයකම එක හරි අමාරේ දුෂ්කරයිනෙ ඒ දුෂ්කරතාවේ නැතිවෙලා යනවා විනිි මේ මාධ්‍යයක් වශය පොදුවේ ඕනාම කෙනෙක්. දල් පින්න ත්වය තුළ ඕොම කෙනෙක් මේ ගනුව දෙනවනා යම්කිසි මුදල මේ දෙනුවට මේ දෙනුවක් හැමතිීමේ මුදල ගන්න ඒ පිබඳහුතු තිරි දනාාත්තුක සිතුවිල්ල. එනිසා ගනුවට අවශ්‍යදේ ගන්න පුළුවන් මුදල්දීලා අයි බහන්ඩයකට බහන්න්නයක් සේවාට සේක් බහන්ඩේකට සේවාක් වගේ අන්‍යෝ්‍ය වශයෙන් ඕුවමනා ගැලපීමක් අවශ්‍ය නෑ දෙපැත්තට දෙ පැත්තට දිත්ව සමපාතයක් අවශ්‍යනෑ. ඉනි තරක්ටමි බා්ඩ හමාරු ක්‍රමේදී බහන්ද එයා මෙහා ගෙන අදී ාණ්ඩම ගෙනියන්න වන උතුර කර ින් දන රට දකුණු උතුරට හම චත් උතුර දකන අර ගන න ක් සිද න්න උතු දකනු හන් න්නනවා කුණන උතුරට හන්ඩ ගෙනියන් වනවා දල් බාවිතාවන ත් ේනම තුරයන් දකුණන හන්ඩනවා දකුණ උතුරට ඇන්නේ මුදල් විතරයි ඒක යවන්න පහසුක්‍රමත්තිේනවා. එනිසා ප්‍රවාහන ගැටළුව. ගඩා කිරීම දැන් ාණ්ඩවමාරුක්‍රමේ දී ද්‍රව්වේ ගඩා කරන්න ඕනේ එව නශ්‍ය වෙනවා කල්ලිකුත් වෙනවා. එලල වගේ දෙවල් ගබඩා කල තියන්න මෑනේ මස් මාළු ගබඩා කර යන ො කාලයක්ති නොන එ නරක්වෙනවන හැබැයි මුදල් නරක් වෙන්නේිනෑ. මුදල්ක් පය වෙන්නේ නෑ. පොඩි දයක් වෙනවා ඩුමි හලායිකට මුදලේ අගාඩුව වෙන. එද අමතකරන්න අනිකු ේරු සසාධද ස්ථාවර කිය ි ොච් උප කල්ප කර රට උප ල් ර ි පසු ල් තුර ක තුර බඩා කල ගඩා ඩ කරල සල් ලින් පුළුවන් අවශ්‍ය ආර්ථික ටිනා මක් ඕනෑ ිටි ිට ගර නමුත් බන්ඩු මහු ක්‍රමේදී එවැනි හැ කියාවක් තිබුණ නෑ ද්‍රෞව්්‍ය නශ් වෙනවා යල් පනිිනවා කල්ලිකුතිනවා නරක්ක නො එවා ච වෙනවා. ද හෙවෙන්න. එනිසා දුිත්්ත සම්පාතියේ ප්‍රවාහනය ගබඩා කිරීම කුඩා කොටස්ව වලට බෙඩීම ආදී ගැට්ලු බොමයක් මුදල් භාවිතය නිසා නිරාකරණය වෙනවා. ඒ ගැට්ලු සියල්ල අහස් වෙලා ඉතා පහසුව සුමටව ගණදනුවක් කිරීමේ විනිමේ මාධ්‍යයක් ලස ක්‍රා කිරීමේ හැකියාව මුදල සතු වෙනවා. මේ දෘෂ්කරතාවේ අතීතය හන්්ිකට බහරන්දයා වර්තමාන මන දෙයක්න මේ වෙන්නේ. මුොදලට බාණ්ඩ ඇ මේ දෙදනම් එක ගුණොත් තමයි අතීතය ගණ දෙනූ සිද්ධ වුණේ. මේ බල මේ පින්දරේම්‍යවික්කන් ගෙනවා ඇත්ක ගණදුර කරක සතුරක් ඕ නිතරම සහෝදරය එක හෙම තමයි යා බලන්න ඇ ෝල්වේ ශිෂ්ට යාා එක ගයිනේද තලතුරු මල්ලට මේ දැරිය කැමති මෙයා කැමති වහු පැටික්කිටද . ඒ ගුල්ලො ොහම සතුරින් ගණ දෙනු කරනවා. එතනත් දුත්ත සම්පාතියක් තියෙනවා. ඒහම නොච් වෙලාව මේ ගන්ධුව වෙන්න මෙයා තරහෙයන්නේ මෙත් කනස් සැල්ලෙන් යන්නේ මෙය වහු පැටික්කක් වෙනුවට වෙනිින් මුහරගෙනාවන මෙයා පළතුරුවෙලවලු මල්ල වෙනට දනමස්ගෙනවන සමහට ේද සිද නොවෙන්න පුළුවන්. මෙතරනම් බොහම සුදරයි දිිච්්‍ර සම්පාතියක් ඇතියන්නේ මෙ අත් කැමති වගේ ගද දිනට බලන් ඉන්න වනේද පැත්ත කල හොඳයි බලො අපපි තපොඩක් තේරුගන්නමතරත් ගදිනු සිද්ධ වෙන්න පොඩි එක කතාවයක් පේනවා පිට මෙන්න බලන් හප්පොච්චේ මොකද වාතියෙන්නේය මේ පළතුරුප ආර්දින්නේයා පලතුරුල් නෙමේ කැමති සතත් බලන් ඉන්න බය වෙලා කැදදි සිද් වෙන්න කියලා ඔන්න දිික්් සපාතියක් මෙතරනෑ ගඩදින නමුත්තිතරන්න සල්ලි අරංගාවනන්ගේම මෙහෙ මුළුුවත ගහ ගනීද. පොදුවේ පිළිගන්නවා මුදල්තිපුරණක් බේදී. මෙ වගේ ප්‍රශ්නාර්ථයක් මෙවගේ පුදුමයක් මේ වගේ කනස්සල්ලක් මෙවැනි හැඟීමක් පෙන්න්න එහෙමනං හුවමාරුට සම්බන්ධ වන අර වචිනකෙන්නේ දෙපාර්ශවයේ වුවමනා අන්‍ය්‍ය වශයෙන් ගැලපීම වුවමනාවන්ගේ දුත්තුව සමපාතිය. දැම් මෙතන දු සම්පාතියක් නැත ලින් දුත්ත සවපාතියක් තිබිල බවපට හැගෙනවා විශේෂෙන් මෙතන. මෙතන බාණ්ඩූමාරුකමය හරි සිද්ධ වෙනවා නමුත් මෙතන දීක වෙන්නේ නෑ ඒඉවල් ලියන්ඩ වෙනවා චිතර දින්න වෙන්නේ කටු ගන්දිිද වෙන්න කාටුන් එක දෙනද ොලු තියා ගෙන ඔයා ගුදහන්වා ඇලියන්. බාණ්ඩූමාරුකමේදී දුිත්්ව සම්පාතයක් නොමැති විට ගණදිනු සිදුකර ගැරීම අතිශය දෂ්ිකර කාරයක් විය. ඒත් මුදල් භාවිතයේ නිසා ගණ දෙනු සිදුකර ගැනීමේදී මුදල් අතරමැදීකුසේ කටයුතු කරන හෙන් මුදල් අතර විනිමේ මාධ්‍යයක් ිත්ත සම්පාතයක් අවශ්‍ය නොවේ. මුදල් විනිිමේ මාධ්‍යයක්ක ස්භාවිතා කිරීම නිසා සොම යුභජනය හා විශේෂී කරණය පුළුල්ලූ අතර මහාපරිමාන නිෂ්පාදනයට මඟ පැදිණි අපි මේ තවම කතා කරේ මුදලේ එකකාරයක් පමණයි විනි මේේ මාධ්‍යයක් වීම. දිිත් සම්පාතා වශ්‍යතාවත් මෙතනදී බැහර වෙනවා ඕනම කැෙක් පොදුවේ මුදල් පිළිගරනවා එනිසා ගණ දෙනවා ඉතා පාසුව සිද්ධ වෙනවා. මේ දිිත්ත සම්පාතය කියන වචනට පරිභාස්ක ඉග්‍රිස් වචන තමයි මේ තියෙනෙ ඩබ දිිත්ව අර දිිත්ව කියන වචනයා කසි of ව වොමනාවන්ගේ දිිත්තුව සම්පාතිය ඒන් වචන හොඳර පුොරුදු වෙන්න. වන ලියලා පුරදු වෙන්න. වානච්‍ය විශය ධාරායගෙනගන්න දරු ඉදිනයේදී ඔබට ඉගෙන ගන්න තිනෙන විශයනිල දේශය උසස් පිල මටමින් පස්ස නිරන්තරෙන් මේ පාරිබාසික වචන ්‍යාත්‍යන්ත බාපිනත්වේඒ අශයයි මුල්ල ඉඳම්ම කියයනවා එවැයි එකතු කරගන්න ටෙක්නනිල් ටර්ම් ටි හරි බෝ යි් හැ වෝන් වර්ද අද සයි් හැස් මෙයා කැමතිගන්නමයා කැමති මේදේ ගන්න අන්න ඩල් කසිඩන් හෝ ගඩ දෙනු සිද්ධ වෙනවා එමනං පී කාරණයට නිස්සරලා නැවතත් මතක් කරමු හොදලේ කාරයන් හතර එක වතාවක් එ හොඳින් මතකතියෙන් ඕන කටපාඩමින් නැතුව. විලිමේ මාධ්‍යයක් වටනාක මේ සන්නෙදධයක් ගිනුම් මේකයක් විළම්බීතක උමහදදයක් අපි මිතෙක් වෙලා සාකච්ඡා කරේ අපි පාඩමට ප්‍රවේශ වුණ හඳුනාගත්තා ඒ තුළ මුොදලේ කාරයක් වශයෙන් විනිමේ මාධ්‍යයක්. හුවමාරු මාධ්‍යයක්. අතර මැදි මාධ්‍යයක් වශයෙන් මුදලේ කාරය පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කලා හොඳන මතකතයා ගන්න ඒ මට්ට මේ පිළිතුරුලියන්න ඔබට නිරන්තනය විවාගෙනවා ඉතා පාසුවෙන් ලකුණු රැස් කරන්න පුළුවන් මාතෘකාවක් මේ. දැන් අපි මේ කාරණ විගෙනගන්න ගතකරපු කාලෙත් එක්ක පෑකුත් මිින්තු කීපයක් ඇත්තෙක් ගත කරතියෙනවා. අපි හිමිින් සීරුවේ ඊරඟ පරිච්චේදේදී මුදලේ අනෙකුත් කාරයන් සාකච්ඡා කරනමු දිගින් දිකටක දිගටම එකම පරිච්චේදයක්ත් තුළ විශය කරන්න ඔක්කොම ගුණු කිරීම ඔබට තරමක් බර වැඩි වෙනවා. අපි බරපතල වන මේ බරපතල වැඩනැහැ බොහම සැහැල්ලුවෙන් මේ පාඩක් ට මල ිරිකරනේ මතකරරි දොලරීනි විශේන් දේශ ඉවර කරපු අපපුූරුව ඒවාගේම විතරත්යම මේමන දවේපුති අපි නැවත්ත මුණගැමු මුදලේ ඊලංකාරය වටනාකමේ සන්නිදය ඉම්පසුව වටිනාකමේ මිනුමක් සහ විලම්බීත ගේෙවු මාධ්‍යයක් එතෙක් ඔබට චය.